ඒ වගේමයි පින්ඇතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්ඇතුනි ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ එයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා වඩා දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කොහොමද පින්ඇතුනි කෙනෙක් පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙන්නේ පින්ඇතුනි යම් පින්වතෙක් පින්කම් සිද්ධ කරන්නේ සිල්පද පහ දුර්වල කරගෙන නම් ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් වඩමින් නම් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව නම් මිච්ඡා ආචීවෙන් සොයාගත් මුදලින් නම් ඒ පින්කම් නිරතුරු අපිව අරන් යන්නේ දුගතියටයි පින්ඇතුනි දැන් බුලෞතුරා බුදුරජාණන් වහන්සේ තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර්මහා රාජිකය කියලා සුන්දර විචිත්‍ර වූ දිව්‍යතල හයක් ගැන දේශනා කරනවා පින්ඇතුනි මේ සුන්දර දිව්‍යතලවල දෙවියන් දිව්‍යාංගනාවන් ජීවත් වෙනවා වගේම මේ දිව්‍යතල ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්ඇතුනි දැන් මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව තිරිසන් ලෝකයක් තියෙනවා වගේ දිව්‍යතල ආශ්‍රිතවත් තිරිසන් ලෝකයක් තියෙනවා මේ දිව්‍ය තිරිසන් ලෝකයේ තුල දිව්‍ය අජානීය අස්වයින් දිව්‍ය ඇතුන් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් දිව්‍ය පක්ෂීන් මේ වගේ අප්‍රමාණ දිව්‍ය තිරිසන් සතුන් ගැන සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා පින්ඇතුනි මේ දිව්‍ය තිරිසන් සතුන් අපේ මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසන් සතුන් වගේ නෙමේ ඒගොල්ලන්ගේ ආයුෂය වර්ණය සැපය බලය ඉතාමත් ඉහළයි පින්ඇතුනි දිව්‍ය ඇතේ කෝපපාතිකව දිව්‍ය තලයේ පහළ වෙනකොට එයාගේ මේ දල් වලට රත්තරන් කොපු වැටිලා නලලට නලල් පට වැටිලා දෙපා වලට ගෙජ්ජි වැටිලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් පිරි ඉතිරි ගියා වූ දිව්‍ය සතුන් පින්ඇතුනි එතකොට කවුද මේ දිව්‍ය තිරිසන් සතුන් කියන්නේ පින්ඇතුනි මේ දිව්‍ය තිරිසන් සතුන් කියන්නේ වෙන කෙනෙක් නෙමේ පෙර ජීවිතේ සුන්දර මනුස්ස ජීවිත ලැබලා විචිත්‍ර පින්කම් කළා පින්ඇතුනි ලක්ෂ ගණන් වැය කරලා පින්කම් කළා නමුත් පින්කම් සිදු කළේ සීලෙන් දුර්වලභාවයට පත් වෙලා අකුසල් මූලයන් වඩමිනුයි පින්කම් සිද්ධ කළේ මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් සිද්ධ කළේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරවයි පින්කම් සිද්ධ කළේ පින්ඇතුනි අන්න පින විපාක දෙද්දී දිව්‍ය තලයක දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් වෙනවා මොකද දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න බෑ පින්ඇතුනි ඇයි සීලය දුර්වලයි සීලය දුර්වල කරගන්න කිසිම කෙනෙකුට ඊළඟ ජීවිතේ නැවත දිව්‍ය ආත්මයක් කියන කාරණය ලේසි පාසු නෑ පින්ඇතුනි ඒ වගේමයි මේ මනුස්ස ලෝකයේ දිහා බලන්නේ මේ මනුස්ස ලෝකයේ තුල වේගයෙන් පැතිරිලා යන මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක් තියෙනවා පින්ඇතුනි මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක් බල්ලෙක්ගේ වටිනාකම 50000යි ලක්ෂයයි ලක්ෂ 2යි ලක්ෂ 3යි ඒ වගේම අලියෙක්ගේ අලි පැටියෙක්ගේ වටිනාකම ලක්ෂ 50යි ලක්ෂ 100යි අස්ස පැටියෙක්ගේ වටිනාකම ලක්ෂ 25යි ලක්ෂ 50යි ගිරවෙක් මයි පරවියෙක් මාළුවෙක් ලක්ෂයකට වැඩි සමහර සත්තුන්ගේ වටිනාකම මොකද්ද පින්ඇතුනි මේ වේගයෙන් පැතිරලා යන තිරිසන් සත්ත්ව සංස්කෘතිය මිල අධික පින්ඇතුනි මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ වෙන දෙයක් නෙමේ පෙර ජීවිතේ සිල්පද දුර්වල කරගෙන පින්කම් කළා වූ මිනිස්සෙයින්ගේ පටිච්ච සමුප්පන්න උපතයි පින්ඇතුනි ඒ සතුන් අප්‍රමාණ සැපයන් ලබනවා මිනිස්යෙන් නොලබන්නා වූ සැප ලබනවා ජීවත් වෙන්නේ සුඛෝපභෝගී නිවසක යන්නේ ඉන්නේ සවාහනවල ඒගොල්ලෝ ආහාර හැටියට මිනිස්සෙක් නොගන්නා වූ ආහාරයන් ගන්නවා නොගන්නා වූ ඖෂධයන් ගන්නවා
ඇයි පිංගතුනි මේ සැපය මේ සත්තුන්ට මේසා ලැබෙන්නේ පෙර ජීවිතේ සුන්දර පිංකම් කළා නමුත් සීලය දුර්වලයි සීලය දුර්වල නිසා නැවත මිනිස්සෙක් දෙවියෙක් කියන තැනට යන්න බෑ පිංගතුනි අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා වැටිලා කලා වූ පින් නිසා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් පිරි ඉතිරි ගියා වූ සතුන් බවට පත් වෙනවා ඒ වගේම ප්‍රේත ලෝකේ ආශ්‍රිතවත් සද්දන්ත ප්‍රේතයන් ඉන්නවා ඒ වගේම පරදත්ත රූප ජීවී කියන දුක තුන් අඩු කරගත්තා වූ ප්‍රේතයන් ඉන්නවා ඒ වගේම මේ ඇස් වලින් ආලෝකය විහිදන්නා වූ ප්‍රේතයන් ඉන්නවා ප්‍රේත ලෝකේ අනිත් ප්‍රේතයන් අභිභවා ගිය ආයුෂ වර්ණය සැපේ බලෙන් පිරුණා වූ ප්‍රේතයන් ඉන්නවා පිංගතුනි ඒ මොකද එහෙම වෙන්නේ පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා නමුත් මරණාසන්න මොහොතේ ලෝභ ద్వේෂ මෝහයන් නැති කරගත්තා ඉඩකඩන් දීපල කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තා දුවා දරුවන් බිරිඳ සාම්පුරුෂයා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තා ඇති කරගෙන මරණාසන්න මොහොතේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ අර පරදත්ත රූප ජීවී ප්‍රේතේ කැටියට උප්පත්ති ලැබනවා පිංගතුනි හොඳට ඇඳුම් තියෙනවා හොඳට ආහාර ලැබෙනවා නමුත් ජීවත් වෙන්නේ പ്രേත ලෝකේ පිංගතුනි ඒ නිසා අදක්ෂයා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ කල්යාණ මිත්‍රාශ්‍රේ දුර්වලභාවයන් නිසාම පිංගතුනි සුන්දර පිංකම් කරනවා සීලෙන් දුර්වල වෙලා අකුසල් මූලයන් වඩමින් පිංකම් කරනවා මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් කරනවා එහෙම පින්කම් කරලා දුගතියට සතර අපායට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන දක්ෂයෙක් ඉන්නවා පින්තුනි ඒ දක්ෂයා මොකද කරන්නේ එයා සිල් පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා අලෝභ ආදේශ අමෝහ ධර්මයන් කුසල් මූලයන් වඩමින් පින්කම් කරනවා සම්මා ආචීවයෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කරනවා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරනවා පින්තුනි එහෙම පින්කම් සිද්ධ කරලා මරණාසන්න මොහොතේ පින්කම් උපාදානය කරගෙන සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සුන්දර දෙවි කෙනෙක් ජීවත් වුණා දිව්‍ය තලයක ඒ දෙවියාගේ නම මාළභාරී දෙවියා පිංගතුනේ මේ මාළභාරී දෙවියා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ දඹදිව ජීවත් වුණා වූ සුන්දර මිනිසෙක් පිංගතුනේ මේ සුන්දර මිනිසයා සිල්පද ආරක්ෂා කරගෙන පිංකම් කළා කුසල් මූලයන් වඩමින් පින්කම් කළා සම්මා ආජීවයෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කළා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කළා පින්තුනේ මෙහෙම පින්කම් කරලා මරණාසන්න මොහොතේ මේ පින්කම් උපාදානය කරගෙන සුන්දර දිව්‍ය තලයක මාළභාරී දෙවියා වෙලා ඉපදෙනවා පින්තුනේ මේ මාළභාරී දෙවියා ඕපපාතිකව ඉපදෙනකොටම එයාට දිව්‍යාංගනාවන් 500ක් පිරිවර හැටියට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළභාරී දෙවියා සෑම උදෑසනකම මේ දිව්‍යාංගනාවන් 500 පිරිවරාගෙන මලින් බර වෙලා තියෙන සුන්දර නන්දන උයනට යනවා කියනවා පින්තුනි නන්දන උයනේ සුන්දර මදාරා මල් ගස්සට පනවන දිව්‍ය ආසනේ මේ මාළභාරී දෙවියා වැඩ සිටිනවා කියනවා දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් උඩට නගිනවා කියනවා මේ මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාළභාරී දෙවියාව සරසනවා කියනවා පිංගතුනේ ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය බිරින්දෑවරු විසින් දිව්‍යාංගනාවන් විසින් මලින්ම සුවඳින්ම පූජා පවත්වනවා පිංගතුනි මොකද්ද පිංගතුනි මේ ආශිර්ය තමයි පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන
පිංකම් කළා. ඒ වගේමයි මේ මනුස්ස ලෝකයේ දිහා බලන්න මේ මනුස්ස ලෝකයේ තුල කොයිසම් මහේචාක්‍ය ජීවිත ගත කරන ප්‍රභු ජීවිත ගත කරන ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් පිරුණා වූ ජීවිත ගත කරන මිනිස්සු කොච්චර ඉන්නවද පිංගතුනි මොකද්ද මේ මහේශාක්‍ය භාවයන් ප්‍රභූ භාවයන් මේ ආයුෂය වර්ණය සැපය බලය කියන්නේ මොකක්ද පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මිනිස්යා ලබන්නා වූ ආයුෂ වර්ණය සැපය බලය පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පිං කම්මල ඵලයමයි කියලා පිංගතුනි එමනම් බලන්න අදක්ෂයා සිල්පද දුර්වල කරගෙන පිංකම් කරලා දුගතියට යනවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පිංකම් සිද්ධ කරලා සුගතියට යනවා පිංගතුනි ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයෙක් ඉන්නවා ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පිංකම් කරනවා කුසල් මූලයන් වඩමින් පිංකම් සිද්ධ කරනවා සම්මා ආජීවයෙන් සොයාගත් මුදලින් පිංකම් සිද්ධ කරනවා කර්මය කර්මඵල විශ්වාසයෙන් පිංකම් සිද්ධ කරනවා පිංකම් සිද්ධ කරලා පිංඇතුණි ඒ රැස් වෙන්නා වූ පින කුසලය විදර්ශනාවෙන් දැකලා විදර්ශනානුවන ප්‍රඥාව ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ මොහොතේ මේ ස්ථානයේ සුන්දර පින්කමක් සිද්ධ වෙනවා දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න පින්තුල්ලා මේ පින්කම් සිද්ධ කරන්නේ සීලේ ආරක්ෂාව තුල ඉඳගෙනයි කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුල ඉඳගෙනයි ඒ වගේම සම්මා ආජීවයෙන් සොයාගත් මුදලිනුයි ඒ වගේමයි පින්තුණි කර්මය කර්මඵල විශ්වාසය තුල ඉඳගෙනයි පින්තුල්ලා දන්නවා මේ උතුම් ධර්ම දානමේ පින්කම් සිද්ධ කළොත් පින්තුල්ලාට පෙරලා ලැබෙන්නේ විදර්ශනානුවන ප්‍රඥාව කියන හේතුඵල ධර්මයන් කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා එනම් බලන්න මේ උතුම් සීලෙන් පරිපූර්ණව මේ කරගත්තා වූ පින්කම් තුලින් පින්තුණි කොයිසා සුන්දර සංස්කාරයන් රැස්ුණත් කොයිසා සුන්දර කුසල් සංස්කාරයන් පින් රැස්ුණත් ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා පින්තුණි මරණාසන්න මොහොතේ මේ සුන්දර විචිත්‍ර පින්කම ඔබට සිහිපත් වුණොත් ඒ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවයේ තුල සුන්දර දිව්‍ය මනුස්ස ජීවිතයක් ඔබට උරුමයි පින්තුණි නමුත් ඒ ජීවිතය අනිත්‍ය වූ සංස්කාරයක්මයි ඒ වගේමයි පිංගතුල්ලා දැස් දෙක මොහොතක් පියාගෙන දකින්න පිංගතුල්ලා අතීතේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පටන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා වූ ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ පටිච්ච සමුප්පන්න දීර්ඝ භව ගමනේදී ඔබටත් මටත් අතීතේ සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් මුණ ගැහිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අතීතේ මුණ ගැසුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවලදී ඔබත් මමත් බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් පින්ඇතුනි මේසා විචිත්‍ර වූ සුන්දර වූ සංස්කාරයන් අපි සංසාරේ රැස් කළා තියෙනවා නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා පින්ඇතුනි එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන දක්ෂයා නිරේතුරුවම විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරමින් සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරමින්
ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ පින කුසලය පින්තුනි විදර්ශනානුවණින් දකිමින් ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මෙවැනි සුන්දර පින්කම් කරලා මේ රැස්වෙන්නා වූ සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. පින්තුල්ලා මේ මොහොතේ සුන්දර සප්ත බොජ්ජංගයන් තුල ජීවත් වෙන්නේ ප්‍රීතිය පස්සද්ධිය ප්‍රීති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ තුල හිත බැසගෙනයි ජීවත් වෙන්නේ. නමුත් නිරේතුරුව මේ සප්ත බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය අනුවණින් දකින්න මෙවැනි පින්කම් සිද්ධ කරලා මම සුන්දර දෙවියෙක් වේවා මිනිසෙක් වේවා කියලා භවය කෙරෙහි තෘෂ්ණාවක් ඇති වුණොත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිමින් නිරේතුරුව පින්තුනි විදර්ශනානුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් අදක්ෂයා සිල්පද දුර්වල කරගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පින්තුනි. ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා රැස්වෙන්නා වූ පින කුසලය අනිත්‍ය වශයෙන් දැකලා පින්තුනි විදර්ශනානුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් පින්තුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරමින් විදර්ශනානුවණ මතුවෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරමින් මේ ධර්ම මාර්ගය තුල පෙරට ගමන් ගනිද්දී පින්තුනි අපි තුල ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන අපේ ගමනාන්තය පිළිබඳ ඉලක්කයක් අපි ඇති කර ගන්න ඕනේ පින්තුනි. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මේ ආවා වූ භව ගමනේදී අතීතේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගණනක් අපිට මුණ ගැහුණත් අපි තුල පින්තුනි ඉලක්කයක් තිබිලා නැහැ. ඒ නිසාමයි අපි මේ මොහොතේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් නොකරගෙන ජීවත් වෙනවා නම් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුණ ගැහුණු වෙලාවේ පින්තුල්ලා ඉලක්කයක් ඇති කරගන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපි කුමන නම් අර්ථයක්ද ජීවිතයට එකතු කරගන්නේ කියලා